අයුබෝවන් බටහි රවෂද සිංහලෙන් හෙවත් ඩ්‍රක්සින් සිංහල චැනල් එකට ඉතාත් සාදරයෙන් ගෞරෝයෙන් පිළිගන්නවා. චැනල් එක බලපු සබ්ස්ක්‍රරයිප් කරපු අදහස් දක්වපු සියලුම දෙනාට ගොඩාක් ස්තුූතියි තාම චැනල් එක සබස්ක්‍රයි් කරලා නැත්තම් සබස්කරයිබ් වෙන්න. මේ වීඩියෝවෙන් කෑමට පෙර ලබාගත යුතු අවශ්‍යද කහිපයක් පිළිබඳව කතා කරමු සාමාන්‍යයෙන් බොෝ කෑමට පෙර ලබාගැනීමේදී ශරිරයට හොඳින් අවශෝෂන එහෙමනැත්තම් උරාගැනීම ඉඩ කඩ වැඩී එහෙම වනත් බඩදවිල්ල ශරීරයට දැන්න වෙනත් අපහසුතා අදිය නිසා බොෝද කෑමට පසු ලබා ගැනීමට වෛදරු නිර්දේශ කරනවා මේ වන විට බොහෝ අවෂධ කෑමට පස්සේ ලබාගත හැකිවන විදිහට නිපදවීමට සමත් වෙලා තියෙනවා. සමහර අවක්ෂද නම් ලබාගත යුත්තේ කෑමෙට පස්සෙමයි. සමහරවෂධ තියෙනවා කෑමට ඉස්සර ලම ලබාගත යුතු. කෑමට පෙර කියල කිව්වාම බහෝදෙනෙක් පුරදදු වෙලා ඉන්නේ කෑමට විනාඩි කිහිපයකට කලින් බොන්න. එහෙම බෙව්වා මේක කෑම සමග අවෂධ ලබා ගැනීම වෙනම. කෑමට පසු වගේ තමයි නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අවෂදහ සම්බන්ධ පොත්පත්වල සඳහන් වෙන්නේ අවම වශයෙන් පෑකට කලින් ගත යුතු බව. එහෙම වනත් සමහර විට විශේෂයෙන් උදේයට වගේ තිබෙන කාර්ය බහුලතාවේ නිසා පැයක් පමණ කාලයක් දීර්ඝ කාලයක් ලෙස දැනෙන නිසා අවම වශයෙන් කෑමට පැ භාගයකට පමණ කලින්වත් ලබාගන්න පැකට කලින් බොන්න පුළුවන්නන් එහෙම බොන්න ඒක වඩාත් හොඳයි. කෑමට පෙර බොන්න බැරිවුණොත් මොකද කරන්නේ මේ වගේ අවස්ථාවක කෑම කාලා පැත් දෙකක් පමණ ගත වුණට පස්සෙ බොන්න පුළුවන්. නම්මුත් මතකතියාගෙන කෑමට ඉස්සල්ලම බොන එක වඩාත්ම හොඳයි. තයිරුක්සින් අවුශ්‍යදය මෙම අවශ්‍යද හිස්බඩට එනම් උදේ නැගිඩපු ගමම ලබාගන්න ලෙස වෛදරු නිදේශ කරනවා. තයිරොක්සින් බිව්වට පස්සේ පැයක් පමණ යනතෙක් තේ කිරිවැනි වෙනත් පානයක් බොන්න එපා කෑම කන්නත් එපා මෙතන දක්වලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් වමනයට ලබා දෙන්න අවශ්‍යද මෙම අවෂද වෙනත් අවස්ථා සඳහත් ලබා දෙනම වමන එනවත්වීම සඳහා අවෂධ ලබා ගැනීමේදී කෑමට පෙරස් සහ වෙනත් බෙහෙත් තියෙනව නම් ඒවට කලිනුත් බොන්න ඒ වගේම වමනය නැවැත්වීම සඳහා බෙහෙත් බොනකොට වතුරොගුරු දෙකක් තුනක් පමණ බොන්න වැඩිපුර බොන්නත් එපා. ඩොම් පිරිඩෝන් අවශෂ්‍යදයට නිදිමත් ඇතිවෙන්නෙ නෑ අජීරණ අවන්ස්ථා බඩයාම ගස්ටයිටස්වැනි රෝගී අවස්ථාවල දීත් ලබා දෙනවා ගර්භනී කාලයේදී ඇති වෙන වමනයටත් ලබා දෙනවා ප්‍රමිතසිීන් අවශ්‍යදයට නම් නිදිමත් ඇති වෙනවා ජනප්‍රිය ප්‍රමතිසීන් වර්ගයක් තමයි පෙනගන් කියලා කියන්නේ මෙතන දක්වල තියෙන්නේ ගැස්ටයිට ස් ්‍රෝගයට ලබා දෙන අවශ්‍යද කිහිපයක් මෙම අවශ්‍යද පෙර ලබාගන්න මේ වගින් කරන්නේ ආමාශයට උරන අම්ල ප්‍රමාණය අඩුකරණ එක ඒ වගේම ගස්ටයිටස්ට ලබා දෙන්න ඩයිචන් ගෙල සිල්වෙනි අුෂධද සහ සිරපවරගත් කෑමට පෙර ලබාගන්නමට්ෆෝමින්වෂද කෑමට පෙරත් පස්සෙත් ලබාගන්න පුළුවන් මෙිට පෝමිින් වලින් කෑම රුචී අඩු කරනවා ඔබ ගොඩක් මහත කෙනෙක් නම් ආහර වැඩි වශයෙන් ගන්න කෙනෙක් නම් ඒවගේම රෝගයේ මට්ටමත් වැඩි නම් කෑමට පෙර ලබා ගන්න එහෙම නැත්නම් කෑමට පස්සෙ වුනත් ගන්න පුළුවන් සමහර මහත වැඩියයටත් දියවැඩිය රෝගය නැතුව වුණත්මිට් පෝමින් සුළු මාත්‍රාවක් ලබා දෙන අවස්ථා තියෙනවා හොඳයි මේ වීඩියෝ වෙන්න යමක් ඉගෙනගත්ත නම් ලයික් එහෙකොත් දාන්න මෙවැනි විඩියෝ ලබා ගැනීම සහහා සබස්ක්‍රයිබ් වෙන්න අලුත් විඩියාවකින් නැවත හම්වේමු ආයුබෝවන්